උණුසුම් පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟ පවා දීම සම්බන්ධයෙන් තමන් සතු සියලු ලියකියවිලි පොලිසියට බහර දුන් බව මහින්දානන්ද කියයි විල්පත්තුව නඩුවේ තීන්දුව ජූලි මාස 31 වනදා පාර්ලිමේන්තුවේ බලය ගන්න තුනෙන් දෙකක බලය ලබා දෙන්න අගමැති ජනතාවගෙන් ඉල්ලයි වත්මන් රජය රට තුළ ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කළා සජිත්ගෙන් චෝදනා මැතිවරණ පැමිණිලි සඳහා වෙනම මැදිස්ථානයක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දුරකථන අංක හඳුන්වා දෙයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්සුරුවේ රැස් වෙයි परीक्षण महिंदानंद अलुद्गमगे महता पवसनवा අද පෙරවරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා මේ ප්‍රකාශය මෑත කාලයේ සිද්ධ කිරීමට මූලික හේතුව තමයි මගේ ළඟ තියෙනවා ICC ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරයන් ප්‍රනාන්දු මහතාට 23 දෙසැම්බර් 2018 එවනලද ලිපිය මේකේ තියෙනවා අපට පේනවා strictly private and confidential මේ ලිපිය එවලා තියෙනවා නමුත් මට මම මේ උත්තර දෙන්න සිද්ධ වෙනවා නැත්නම් මේකේ මම වැරදිකාරයෙක් වෙන නිසා මේ ලිපිය ICC කින් එවන්නේ ඇලෙක්ස් මාෂල් කියන මහත්මයා තමයි ඇන්ටි කරප්ෂන් එකේ ඉන්න ප්‍රධානියා තමයි මේ පැමිණිල්ල කරන්නේ ක්‍රීඩා මාත්‍යවරයාට මෙතුමා කියනවා ලෝකේ ටෙස්ට් ක්‍රීඩා තරග කරන රටවල් අතර වැඩිම පැමිණිලි චෝදනා තරග පාදයේ සම්බන්ධයෙන් තියෙන්නේ ශ්‍රී ලංකාවට මේ පිළිබඳ දැනට පරීක්ෂණ පවත්වාගෙන යනවා මේ පිළිබඳ එතුමා දීර්ඝ ලිපියක් එවනවා ඒ කියන්නේ අපි රටක් හැටියට තරග පාවාදීම් වලට සම්බන්ධ වුණ කාරණා සම්බන්ධ දාලා ICC එකේ ඇන්ටි කරප්ෂන් එකෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරට ලියුමක් එවනවා මම ඔබට කිව්වොත් මේ 2011 ලෝක කුසලානේ සම්බන්ධයෙන් මේ තරගාවලිය පැවැත්වීමේදී මේ තරගාවලිය නිරීක්ෂණයට නැරඹීමට ගිය ප්‍රේක්ෂකෙක් මම අමාත්‍යවරයා හැටියට ඒ නිරීක්ෂණය කිරීමේදී නැරඹීමේදී තරගාවලියදී මටත් යම් සැකයක් මතුණා මේ තරගාවලිය සම්බන්ධයෙන් ඒ වගේම මේ තරගාවලිය අවසන් කරලා මම ශ්‍රී ලංකාවට ආවට පස්සේ ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මාව හම්බෙන්න විවිධ පාර්ශ්වයන් ආවා ඒ අතර හිටපු ක්‍රීඩකයන් ඒ වගේම සමහර ක්‍රීඩකයන් ක්‍රීඩා ලෝලීන් ඒ වගේම ක්‍රීඩා සමාජ ඇතුළු පාර්ශ්වයන් ගණනාවක් ඇවිල්ලා මේ තරගාවලිය යම් පාවා දීමක් සිදු වුණාදයි පරීක්ෂණයක් පවත්වන ලෙස මගෙන් ඉල්ලීමක් කරා මම දැනගත්තා මේක ඉතාම භයානක තත්ත්වයක් මේ ජයග්‍රහණයට දෙන බරපතලම ප්‍රශ්නය තමයි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ තරග පාවා දීම හැබැයි ලෝකේ කිසිම රටක තරග පාවා දීම සම්බන්ධයෙන් නීතියක් සම්මත වෙලා තිබෙන්නේ නැහැ ඒ නිසා ලෝකේ පළවෙනි තරග පාවා දීමේ පනත හදන්න ඕනේ කියලා මම තීන්දුව කරා ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට එවැනි පනතක් හදලා නීතිගත කර තිබියදී ICC එක ඇන්ටි කරප්ෂන් එකෙන් කියනවා ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 අතර වැඩිම චෝදනා එල්ල වෙන රටක් හැටියට ශ්‍රී ලංකාව මේ තරඟ පාවා දීම සම්බන්ධයෙන් උන්ට ලැබිලා තියෙනවා ඒ පිළිබඳව උන් පරීක්ෂණ පවත්වනවා කියලා මම මේකේ කරුණු එකෙන් එක කියන්නේ නැහැ මම කරුණු කාරණා 24ක් පිටු 9ේදී සඳහන් කරලා තියෙනවා මේ තරඟාවලිය පරාජය වෙන්න සැක සහිත හේතු වන කාරණා 24ක් මම සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරනවා මම මේ පිළිබඳ අවශ්‍ය සියලු තොරතුරු ටික අද පොලිස් විශේෂ විමර්ශනයක ඉදලා දීලා තියෙනවා අපි ඊට පස්සේ කතා කරමු මම ක්‍රීඩකයෝ මේකට සම්බන්ධ නැහැ කියලා පැහැදිලි කරලා තිබෙද්දිත් ඇතම් ක්‍රීඩකයන් මේ පිළිබඳ මත ප්‍රකාශ කළා තිබ්බා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ විමර්ශනය දැන් ආරම්භ කරලා තියෙනවා. මේ පිළිබඳ ඔබෙන් හෙට අනිද්ද වෙනකොට කට උත්තර ගන්න යදාලා පාර්ශවයන් ඉන්නේ. ඒ නිසා මේ සියලු පාර්ශවයන් මේකට සහාය පළ කරන්න. මේක දේශමාලනය කරන්න එපා. පරීක්ෂ
නිරීක්ෂණයට සහාය වෙන්න මේක දේශපාලන වේදිකාවක් කරගන්න එපා මේක මැතිවරණයට ඉලක්ක කරගන්න එපා නීතියක් හදලත් ඒක එතනින් එහාට ගිනියන්න බැරි වෙච්ච එක ගැන පසුතැවිලිම අවංකවම පසුතැවිලි වෙච්ච නිසා තමයි මේ වැනි ප්‍රකාශයක් සිදු කරේ ඒ නිසා මම විශ්වාස කරනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මම මේ පිළිබඳව උඹට කිව්වා මම විශ්වාස කරනවා මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වලා මේකේ වැරදි කරුවන් ඉන්නවනම් ඔවුන්ට නීතියට අබ්බ කරයි विलपत्तु रक्षित वनांतर कलापेट आसन पिहिटी मरिच्चिकट्टु रक्षित वन प्रदेश हेलिकोट अनवसर इडिक्रीम सैदीमट एरहिव हिटपु अमात्य रिशार्ड बदिउदी नतलु पिरिसकट एरहिव गुनुकर एते रीट पेसमट अदाल थींदुव जूनि मास 31 वनदा प्रकाशयट पत् करन बव अभियाचना अधिकरणय निवेदनय कर सिटिनवा विलपत्तु रक्षित वनांतर कलापवलट आसन्ने पिहिटी मरिच्चिकट्टु रक्षित वनांतर कलापे अक्कर 2388 हेलिकोट एहि अनवसर इदिकिरीम सिदुकिरीम तुलिन विशाल परिसर हानियक सिदु वी तिबेन बवयि पेत्सम इदिरिपत् कल परिसर युक्ति केंद्रय पवसन्ने एबेविन अदाल वनांतर कलापय तुल तवदुरटत् हेलिकिरीम सिदुकट अनवसर इदिकिरीम सिदुकिरीम वेलक्वीमे तहनम नियोगयक निकुत् करन लेस इल्लमिन परिसर युक्ति केंद्रय विसिन मेम पेत्सम इदिरिपत् कर तिबुना मेम पेत्समे वग उत्तर करवन लेस हिटपु अमात्य रिशार्ड बदिउदीन मध्यम परिसर अधिकारी वन संरक्षण डिपार्टमेंट ऐतलू पार्श्व की पैक नाम करती बनवा मेम नडवे विभाग अवसन कोट इकुत वसरे अगोस्तु मस तींदु प्रकाश किरीमट नियमित वतिबुनात एय विभाग कल विनिसुरु महिंद समयवर्धन महता एम तींदु प्रकाश किरीमट अकमत्त पल किरीम हेतुएन अदाल पेत्सम मूल सिट याली विभाग किरीमट अभियाचना अधिकरणय सभापति विनिसुरु वरया तीरणय करती बुना ए अनु एम पेत्सम विभाग कल अभियाचना अधिकरणय पेत्समट अदाल तींदु जुली मस 31 वनदा प्रकाशयट पत् करन बव प्रकाश कला ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. ඒ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද පස්වරු 6ට රැස්වීමට නියමිතයි. ඒ අටවන පාර්ලිමේන්තුවේ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීමට ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයින් සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පුරප්පාඩු පවතින සමාජිකයින් දෙදෙනා සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවා ඇති නාම යෝජනා මෙහිදී සාකච්ඡා වීමට නියමිත බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ. ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට නම් 3/2 බලයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පොල්ගහවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. කුරුණෑගල පොල්ගහවෙල ප්‍රදේශයේදී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජන හමුව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඉවත් වුණා. ආණ්ඩුවේ සහයෝගය දැක්වීම එක්සත් ජාතික පක්ෂය වුණ අතර දා. එතකොට රනිල් ක්‍රමසිංහ මහත්තයා කැමැති. එයා කියන දේ මෙයා කරන්නේ නැහැ, මෙයා කියන දේ එයා කරන්නේ. ඒකෙන් උන මොකද්ද? බැට කෑවේ, කුටි කෑවේ රටේ ජනතාව. එමුනම් මේ තත්ත්වේ විනාශ කිරීම මේ යුතුව. අද අපිට තියෙනවා වගේ ජනාධිපතිවරයා ජයග්‍රහණය කළා තියෙනවා. පුරුන්දු වෙච්ච ජනතා පුරුන්දු. ඒ පුරුන්දු සියල්ල ඉටු කරන්න. එතකොට පාර්ලිමේන්තුවේ බලය අවශ්‍යයි. එතකොට පාර්ලිමේන්තුව विरुद्ध पक्ष त्यागन प्रतिपत्ति क्रियात्मक प्रतिपत्ति नीति शक्ति पार्लमेंटे जनता बलापुर पक्ष बेनगा වත්මන් රජයේ රට තුල ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය කර ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මෝතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මෝතර ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේග ජන හමුව සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. වැඩබැරි ආණ්ඩුවක් ජනතා සේවයක් කරන්නට උවමනාවක් නැති ආණ්ඩුවක් හැකියාවකුත් නැහැ. කරන්න පුළුවන් එක දෙයක් තමයි ජාති ભેදයට ගිනි කූරපත්තු කරන්න පුළුවන්. පිදුරු කොටට. රට විනාශ කරන්න පුළුවන්. රට තුල ව්‍යාකූලත්වයක් නිර්මාණය කරන්න පුළුවන්. ජනතාව ඉල්ලන්නේ මේ දේ නෙමෙයි. මදක තියාගන්න. අප්‍රේල් මාසයේ, මාර්තු මාසයේ ලයිට් බිල් අයින් කරනවා කිව්වා. කිව්ව නේද? වතුර බිල් අයින් කරනවා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් හැමෝගෙම ඇඟ රත් වෙලා. ඇයි? මාර්තු බිලයි, අප්‍රේල් බිලයි, මැයි බිලයි, නොගෙව්ව බිලේ පොලියයි රතු නිවේදනය. මොකද්ද? ගෙව්ව නැත්තම් කපනවා. ඒ ඔක්කොම එක තමුන්නාන්සලාගේ හිස මත ලොකු බරක් පටවලා. මිත්‍රවරුනි ආණ්ඩු තියන්නේ ජනතාවගේ හිස මත බර පටවන්න නෙමෙයි. ජනතාවගේ ප්‍රශ්නවලට යථාර්ථවාදී, සත්‍යවාදී ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්න.
අලුත් යුගයක් අවශ්‍යයි. ජනාධිපතිවරණ සමයේ ජනතාවට ලබා දුන් සියලු පොරොන්දු වත්මන් රජය කඩ කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතවල මහතා පවසනවා. කුලියාපිටියේ ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවිත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපතිවරණයේදී රටේ ජනතාව මුලාවට දමමින් වර්තමාන රජය ගෙන ගිය සියලු කාරණා අද බොරු බවට පත් වෙලා තියෙනවා. අපිට පේනවා රජය හැම අතින්ම කොරෝනා වසංගතයත් එක්ක ජනතාව ඉතාමත් අමාරු තැනකට වැටලා ඉද්දී රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩවලට බදු ගහලා සීනි ටික බෙහෙත් වර්ග ගණනාවක් අද 100%කින් මිල වැඩි වෙලා තියෙනවා. මේ මහමැතිවරණයේදී අපි මහ ජනතාවට කියනවා නොවැම්බර් මාසයේ ඒ කියපු සියලු කාරණා අද ජනතාවට තේරුම් ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. රජයට ඡන්ද දීපු ලක්ෂ 20ක විසර් පිරිසක් අද රජයෙන් ඉවත් වෙලා අද ඉතාමත් කලකිරීමකට පත් වෙලා තියෙනවා. अमेरिकानु तानापति कार्यालय अमेरिका वे सिद्धिया संबंध विरोध दक्कन वेलावे अपे रटे कोई विरोध प्रचार दी दिटीमुट विसिकनवागे खांता वाहन उल्ट उसला विसिकला थमाय प्रचार दक्वी राजे නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ කාර්යයට බාධා වන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ කාර්යයට බාධා වන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. මැතිවරණ කාල සීමාව තුළ යම් පක්ෂයක් කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන නීති විරෝධී කටයුතු සහ අගතියට පත්වන සිදුවීම් පිළිබඳව මෙම මධ්‍යස්ථානයට පැමිණිලි කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. ඒ අඩුව මැතිවරණ නීති උල්ලංඝනය වීම පිළිබඳව 01128761079 01128761421 හෝ 01128761017 යන දුරකථන අංකවලට පැමිණිලි ඉදිරිපත් කළ හැකි. එසේම 01128761551 හෝ 01128761552 යන ෆැක්ස් අංක ඔස්සේද පැමිණිලි යොමු කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. මෙතර වයිබර් හෝ වට්ස්ඇප් මාර්ගයෙන්ද පැමිණිලි ඉදිරිපත් කළ හැකිවන්නේ 071916 02 යන දුරකථන අංකය හරහායි. එසේම ඉලෙක්ෂන් කමිෂන් ඔෆ් ශ්‍රී ලංකා හෝ ටෙල් කමිෂන් ඉලෙක්ෂන් කමිෂන් ඔෆ් ශ්‍රී ලංකා යන Facebook ගිණුම හරහාද පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබා දී තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත් වී සිටින විදෙස් රටවල ශ්‍රී ලාංකිකයින්ගේ සුභසිද්ධිය හා ආරක්ෂාව වෙනුවෙන් වත්මන් රජයේ පෙනී සිටින බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවට අදහස් දක්වමින්. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ බහිරව කන්ද විහාරස්ථානයේ වෙත පැමිණියා. එහිදී බහිරව කන්ද විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ධම්මවංශ හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව අමාත්‍යවරයා මාත්‍යට මෙලෙස අදහස් පළ කළා. අපේ ශ්‍රී ලාංකිකයෝ විදේශ රටවල සේවය කරන විදේශ රටවල අධ්‍යාපනයට ගියපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදේශ රටවලට සංචාරය සඳහා ගියපු ශ්‍රී ලාංකිකයන් විදේශ රටවලට తాවකාලික පදිංචිය සඳහා ගියපු අය වශයෙන් මේ කොටස් අධික ජනාධිපතිතුමා සමග ඇති කරගත් වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට මේ වෙනකොට 10,000කට වැඩි ප්‍රමාණයක් විටින් විට ගෙනවිත් තිබෙනවා. ඒ වගේම ඒ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් රැකියා කරන සහ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ පිරිස්වල සුභසිද්ධිය ආරක්ෂාව සඳහා ඒ රටවල් වල රජයන් සමග තාම කිට්ටුවෙන් වැඩ කරමින් සිටින විදේශ කටයුතු අමාත්‍යංශය. අපි රජයන් සමග දිගටම සාකච්ඡා කරමින් විදේශ රැකියාවන් වල නිරත වූ අයගේ රැකියාවල් ආරක්ෂා කර ගැනීමට අලුත් අංශවලට ඒ අයගේ ඉල්ලුම් පරිදි රැකියා ලබා ගැනීමට ගිවිසුම් හා සාකච්ඡා කරගෙන තිබෙනවා. රජය අධික බදු වලින් අසීමිත ලාභ ලබද්දී රටේ ජනතාව සමග ජන බලවේගයේ සමග ඒකරාශී වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ නායකකාර මහතා පවසනවා. ඒකාල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
සමගි ජන බලවේගයේ දුරකතනේ අපි සියල්ල සූදානම් වෙලා ඉන්න දුරකතනේ ලකුණෙන් අපි සියලුම රටේ බඩුමිල ඉහළ යනවට විරුද්ධය බඩුමිල පිළිබඳව හැඟින දැනෙන අය ඒ වගේම ජාතිවාදයේ අවුස්සලා බලය ලබා ගැනීම පිළිබඳව තේරෙන බුද්ධියක් තියෙන සියලුම දෙනා මේ වෙනකොට දුරකතනේ සමග එක් වෙමින් ඉන්නවා මොකද මේ වෙලාවේ ජනතාව රවට්ටලා ජනතාව මුලා කරලා ඡන්දය අරගත්තු අයගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවට විරුද්ධය හෙළුව ඒ අයගේ වැරද්ද ඒ අයගේ බොරුව ප්‍රෝඩාව මේ වෙනකොට ජන තාවට තේරෙමින් පවතිනවා ආර්ථික වශයෙන් කඩාගෙන වැටිලා බඩුමිල ඉහළ ගිහිල්ලා රාජ්‍ය සේවකයෝ නන්නත්තර වෙලා ව්‍යාපාරිකයෝ නන්නත්තර වෙලා හැම තැනකම ප්‍රශ්න නිර්මාණය වෙලා බදු පිට බදු ගහලා ඒ බදු වලින් රජය අසීමිත ලාභ ලබන්න කටයුතු කරනකොට ජනතාව දැන් මේ වෙලාවේ දුරකතනය දිනවීමට කටයුතු කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයා ගමති කරන්නේ ඒ සඳහා සියලු සූදානම් අගෝස්තු 5 වෙනිදා වෙනකොට ඒ හොඳ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ වියතුන් නොව ජනතාවට නිවැරදි ප්‍රකාශ ඉදිරිපත් කරන නියෝජිතයින් බව හිටපු රාජ්‍ය මාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. සියේසියත ටීවී ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ තෙවැනි ඇස වැඩසටහනට එක් වෙමින් පාර්ලිමේන්තුවේ නීතියක් ගේනවා උදාහරණයකට සීනිවල මිල වැඩි කරා විශේෂ වෙළඳ භාණ්ඩ බඩු 50%ට එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න අයට දැනෙනවා නම් මේ සීනිවල මිල මෙච්චරකින් වැඩිවීම නිසා මගේ ගෙදර ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවායි කියලා ඒ ඔක්කොම එකට විරුද්ධ වෙනවා. ඉතින් ඕන කරන්නේ වියතුන් නෙමෙයි. මේ පාර්ලිමේන්තුවේ ගන්න තීරණ ජනතාවට බලපාන ආකාරය හරියට ප්‍රකාශ වෙන්න ඕන නියෝජිතයෝ. එයා ඔක්කොම නියෝජනය කරන මැදපන්තිය නැත්තම් ඉහළ මැදපන්තිය. වැඩි දෙන්නේ එම් පන්තිය නියෝජනය කරන අතර මේ පිළිබඳ සවිඥානිකව පළල්ම ජනයාගේ නියෝජිතයින්ට මෙතන ඉඩකඩ වැඩියෙන් හදන්න ඕනේ කියලා හිතන අපි වගේ අය ඉන්නවා මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ එයි පරතරයට ගෙන යාම තමයි මගේ පක්ෂයේ අරමුණ ඒ වෙනුවෙන් තමයි මම මේ සම්දානයට එකතු වෙලා තියෙන්නේ කිසිම ශිෂ්‍යයෙකුට මේ රටේ ශිෂ්‍යාවකට ඉගෙනීමේ හැකියාව තිබියදී සල්ලි මුදල් නැති නිසා ඇයට ඔහුට අධ්‍යාපනය අහිමි වෙන්න දෙන්න බෑ මේ රටේ මව්මිමේ පුත්‍රයෝ අපි ඔක්කොම ගෙපලක් හදාගන්න පර්චස් 10ක අයිතිය නැති වෙන්න දෙන්න බෑ සල්ලි මුදල් නොතිබෙනු නිසුන්ට අපි අක්කර 10000 ගානක් බෙදුවා ඊළඟට ඉඩම් තියෙනවා ඒව වගා කරන්න ඉඩම් තියෙන මිනිහා වවන්නේ වවන්න ඕන මිනිහට ඉඩම් නැ ඉතින් මේ පරස්පරය විසඳන තුරු අපිට යන්න පුළුවන් ද යුක්තියේ පරතරට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පරතරට ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ සමානත්වය ඒක සමාජයේ තුල නැත්නම් ඒක දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයක් විතරයි ඉදිරි මහමැතිවරණයේ පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් වෙතයි දැන් අවධානය කෙනෙක් ඉඳලා ගියා කෙනෙක් ගරුතර මහාසංඝ රත්නේ අපහාස කරන්න පටන් ගත්තා ආමතුරුන්ට බැනින්න පටන් ගත්තා එයාගේ දේශපාලනයෙම සමුහරගෙන මෙසරේ නාම යෝජනාත් ඉදිරිපත් කළා ඡන්දෙටත් ඉදිරිපත් වෙලා ඊතුම දැන් ඉල්ලන්නේ නැහැ කියලා අයින් වෙලා ගියා ටෙලිෆෝන් එකේ මාතර දිස්ත්‍රික්කේ නියෝජනය කරන්න කියලා එවැදනේ මට දැනෙන විදියට මට හිතෙන විදියට මංගල සමරීර ඇමතිවරයාගේ දෙවැනි පරිච්ඡේදයක ව්‍යාකරණ ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙනවද කියලා පණිවිඩ තමයි අපිට අහන්න තියෙන්නේ අපි මංගල සමරීර මැතිතුමාගේ කාලේ අපි මම පැහැදිලි කිව්වා ඊතුම කරන කරන ප්‍රකාශ සම්බන්ධ මමවත් අපේ සන්ධානෙවත් පක්ෂෙවත් වගකීමට බැඳිලා නැහැ අන්තිමට මොකද උනේ එතුමා දැන් අද එනකොට දේශපාලන කටයුතු ඉවත් වෙලා තියෙනවා විවිධ මැතිවරණ වලදී එහෙන් මෙහෙට පයින් මෙහෙන් එහෙට පයින් මේ වගේ ගෙම්බ ලකුණෙන් ඉල්ලන අපේක්ෂකයෝ වගේ එහෙට මෙහෙට පයින් දේශපාලඥයෝ අපි දැකලා තියෙනවා සමහර අය අවස්ථාවාදී ලෙස තමන්ගේ පක්ෂයේ පරාජයට පත් වෙනකොට ඒ පක්ෂෙන් ඉවත් වෙලා වෙනින් පක්ෂවල වරදාන වරප්‍රසාද තනතුරු ගන්නටත් සමහර අය මේ විදියට පක්ෂ මාරු කරනවා මේ MCC ගිවිසුම ගැන කතා කරලා තමයි අය පෞගේ මැතිවරණදී සජිත් ප්‍රේමදාස මැතිතුමාව පරාජය කෙරුවා. ලංකාවේ සිටියම ඇඳලා සිටියම මදින් පැටියක් පෙන්නලා කිව්වා ඉස්සරහට අපේ උපාසක අම්මලට ජයසිරිමා බෝහාම්දුරු වඳින්න යන්න වෙන්නේ. දලදා හාම්දුරු වඳින්න යන්න වෙන්නේ. ඇමරිකාවෙන් වීසා අරගෙන යන්න වෙන්නේ රට මැදින් දෙකට කඩනවා කියන්නේ. ජනාධිපතිතුමනි ඔබතුමා සැමන් රුපියල් 100ට දෙනවා පරිප්පු 65ට දෙනවා කියන එක ටීවී එකේ ඇවිල්ලා කිව්වනම් මහ ජනතාව විදිහට ඇවිල්ලා කියන්න රූපවාහිනියට ඇවිල්ලා විශේෂ ප්‍රකාශයක් කරන්න අපි MCC කිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා දැන් කවුරුත් කියනවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සෞතු කියලා කියනවා දැන් අපි මහන්සි වෙලා දුර ඉඳලා වතුරු ටිකක් ගේනවා කලගෙඩියට ගෙදරට වතුරු ටිකක් කලගෙඩිය ගෙනලා තිබාම කරපොත් එක් වැටුනාම අපි ඒ කලගෙඩිය තෙක්ක ගිහිලා විසි කරන්නේ නැහැ අපි ඒ වතුරු ටික විසි කරලා ආපෝ ඒ කලගෙඩිය පිරිසුදු කරලා තියා තව වතුරු ගන්නවා ඒකට. ඒ වගේම තමයි පක්ෂයේ නායකයෝ සෞතු කියලා, ලේකම් වරු සෞතු කියලා අපි පක්ෂයට හානි කරන්න හොඳ නැහැ.
මෙරට කොවිඩ් 19 වෛරස් නව ආසාදිතයින් 40 දෙනෙකු ඊයේ දින වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1991 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. कोविड-19 वैरस आसादने नव रोगी हतलिस्तु पस्वर वन वार्तावी मन समग मेरट समस्त आसादी के संख्या वसठान उये एक दस नवसे अनु एकाकलेसाय एलेस इये दिन हंदुरागेरुनु आसादी सेलु दिना विदेशियानी सिट मेरट पेमिनी पुद्गलें एनु इंडिया वे सिट पेमिनी पुद्गलें विसिनाम दिनकु हा अमेरिका वे सिट पेमिनी पुद्गलें एकलोस दिनकु एयातर वन बवाय वसंगत रोग विद्या एक के संधान कले समस्त रोगी अतुरीन पुद्गलें एक दस पांसे हतलिस अट दिनकु पूर्ण सुवेलबा अतियातर वैद्य अधीक्षण अटते तब तुरट त्रोहगतव प्रतिकार लभन रोगी संख्या हारसे कोविड-19 वैरस आसाधने समस्त नाविकामुदा सामाजिकीन अतरुन हत्या असु हायदेनको पूर्ण सुवेलबा रोहलवरीन पिटपगोस्ती बनवा एसेम तवत नाविकामुदा सामाजिकीन एकसिया दोलोस्तेनको रोहलगतव प्रतिकार लभन बवाय नाविकामुदा माध्य प्रकाशिक लुदिनन कमांड इसुरु सूर्य भंडार महता सनाहन कले मेअर गत दिन पहातुल मेरट कोविड-19 आसादितेन लेस किसिंदु नाविकामुदा सामाजिकीकु वार्ता नोवीमत विशेषत्वय එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන් මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අපි අලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.